දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්මශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වත් පිරිස මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ සාරාංශ කල්පලක්ෂයක් පුරාවටම අනේකවිධ පාරමී ධර්මයන් පූර්ණේ කරලා මේ ලෝකයේ අති උතුම් සම්මා සම්බුද්ධත්වේ නම් මේ බුද්ධ රාජ්‍යය ළඟා කරගත්තු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන වෙනුවෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි
මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ පින්වතුන් වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබනවා කුරුණෑගල ඉල්ලූපගෙදර පදිංචි කුමාර පෙරේරා සහ චන්ද්‍රකාන්ති පෙරේරා කියන පින්වත් දෙපළත්. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා පන්සලපාර දියාකඩුව ලිපිණේ පදිංචි ආර්.පී. පුණ්‍යවතී මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. එවැගේම තවත් දායකත්වයක් දරනවා බකමූණ යාය 6 අංක 1 නිවසේ පදිංචි පොඩිමැණිකේ විජේරත්න මහත්මිය සහ දූදරු පිරිස. එවැගේම තවත් දායකත්වයක් දරනවා ජායල ඒකල පදිංචි net ශ්‍රාවක පිරිසක් විසින්. මෙන්න මේ පින්වත් පිරිස අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. අපි මේ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් ඉරිදා ධර්මදක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ආරම්භක මොහොතේදීම ශ්‍රාවක පින්වත් පිරිසට අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා සෑම මාසයකම සිදු කරනු ලබන මාසික සදහම් වැඩසටහන. අපි මෙවරත් කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේහි එළඹෙන ඉරු දින පවත්වන්නට කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. සැප්තැම්බර් මාසයේ 8 වෙනි ඉරිදා දවසේදී මෙවර දෙවෙනි සති ඉරු දින මාසික සදහම් වැඩසටහන පවත්වන්නේ. ඒ උතුම් ධර්ම සාකච්ඡාමේ වැඩසටහනට ශ්‍රාවක පින්වත් හැම දෙනාම සම්බන්ධ වෙන්නේ කියන කාරණාවත් අපි මේ මොහොතේ පළමු කොටම බොහොමත්ම කරුණාවෙන් මේ පින්වත් පිරිසට සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් අදට නියමිත සද්ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වත් පිරිස දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන ධර්ම කාරණාව මොකක්ද කියලා. කෝටි ලක්ෂයක් සක්වලකට කල්පයක් පුරාවටම බලපවතින භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්වාණ අවබෝධයටම යනකම ආරක්ෂාව සපයන්නට පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක් වන රතන සූත්‍ර දේශනාවයි අපි මේ දවස්වල දේශනා මාලාවේ සාකච්ඡා කරගෙන යන්නේ. අපේ දේශනා මාලාවේ මේ වෙනකොට දේශනාවල් කිහිපයක් දේශනා කළ අවසන් කරන්නට යෙදුණා. අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ යේ පොග්ගලා අට්ට සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති. අපි ගිය සතියේ දේශනාවේදී මෙන්න මේ ගාථා රත්නෙහි මේ පාඩයන් දෙක විස්තර කරා. යේ පොග්ගලා අට්ට සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති. පුද්ගලයෝ 8 දෙනෙක් ආර්යයන් වහන්සේ ළඟ ප්‍රශංසාවට ලක් වෙනවා. යුගල වශයෙන් ගත්තොත් 4යි. මේ 8 ආකාරයකට විස්තර කරලා තිබෙන කාරණාව ආකාර දෙකකට විස්තර කරනවා. මේ පින්වතුන්ට මතක ඇති අපි පසුගිය දේශනාවේදී ඒ කාරණාව විස්තරාත්මක ඔබට පැහැදිලි කරා. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා සෝවාන් පලස්ත පුද්ගලයා සකෘදාගාමි මාර්ගස්ත පුද්ගලයා සකෘදාගාමි පලස්ත පුද්ගලයා අනාගාමි මාර්ගස්ත පුද්ගලයා අනාගාමි පලස්ත පුද්ගලයා අරහත් මාර්ගස්ත පුද්ගලයා අරහත් පලස්ත පුද්ගලයා. මෙන්න මේ විදියට මේ ලෝකයේ ප්‍රසංසාවට ලක්වෙන ආර්යයන් වහන්සේලාගෙන් පුද්ගලයා 8 දෙනෙක්. හැබැයි මෙතන 8 සතන් කියලා සඳහන් කරාට මේක ආකාර දෙකකට අපි විස්තර කරා මේ පින්වතුන්ට. එක ආකාරයක් තමයි මේ කොටස් 8කට විස්තර කිරීම. හැබැයි මේක විස්තරාත්මකව පැහැදිලි කරනවා නම් සත්පුරුෂයන් වහන්සේලා ප්‍රසංසා කරන පුද්ගල 108ක් ඉන්නවා.
අපේ වමේ පිංගතුන්ට පසුගිය දේශනාවේදී දේශනා දෙකකදී විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කළා. සෝවාන් වහන්සේලා බෙදෙන ආකාරය. සෝවාන් වහන්සේලා තුන්නමක් සඳහන් වෙනවා. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා සඳහන් කළේ එක ජීවිතය උත්පත්ති ලබන්නේ. ඒ කියන්නේ මේ ආත්මය සෝවාන් වෙලා එක ආත්මයක් උපදිනවා ඊළඟ ජීවිතය. ඒක තමයි පළවෙනි ආත්මය. ඒ ජීවිතේ මරහත්ත්වය ලබනවා. කෝලංකෝල කියලා කියන්නේ ඊළඟ ජීවිතයේ පළවෙනි ජීවිතය ඒ ජීවිතේ නැතුව දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි කියන මෙන්න මේ ජීවිත පහ ඇතුළත අරහත්ත්වය ලබනවා. සත්තක්කත්තු පරම කියලා කියන්නේ හත්වෙනි ජීවිතයේදී අරහත්ත්වය ලබනවා. ඒ විදිහටම සකෘදාගාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම අනාගාමීන් වහන්සේලාත් ඉන්නවා. අනාගාමී වහන්සේලා පස් නමක් සඳහන් කළා. මෙන්න මේ විදිහට පින්වත්තුන් අපිට අපි මේ පින්වතුන්ට ඒ කාරණාව 108කට විස්තර වෙන විදිහ පැහැදිලි කරා. මෙන්න මේ කියන යේ පුග්ගලා අට සතං පසත්තා 108කට විස්තර කරපු මෙන්න මේ ආරයන් වහන්සේලාට තේ දක්කිනීයා සුගතස්ස ශාවකා ඒ සුගතයන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ට යම්කිසි දක්ෂිනාවක් පිළිගන්නව නම් මෙතන මේ දක්කිනීය කියලා සඳහන් කරන්නේ තමන්ගේ ළඟ තිබෙන ඕනෑම දෙයක් බය නැතුව අත්හරින්න පුළුවන් කියන මෙන්න මේ ශ්‍රද්ධාව දායකයාගේ තුල පැවතීම. මොකද කෙනෙක් තමන්ගේ ළඟ තිබෙන ධනය මංකොල්ල කනවන, එහෙම නැත්නම් විනාශ වෙනවන, ඒකට බය වෙනවා. ඒකනේ අපි ආරක්ෂාව සලසන්නේ. හැබැයි මේ දක්කිනේ කියලා සඳහන් කරන්නේ තමන්ගේ ධනිය නැති වෙනවා. සොරෙක් කැවිලා තමන්ගේ ධනිය පැහැරගෙන යනකොට බය වෙන සිතුවිල්ල ඊට වඩා වැඩි ප්‍රමාණකින් දන් දුන්නට දායකයා කිසිම වෙලාවක බය වෙන්නේ නැහැ. මොකද ඒ ලබා දෙන දාණය ජීවිත අසංඛ්‍ය ගණන් යනකම් අනාගත සංසාරේ තමන්ට විපාක ලැබෙන නිසා. පොද අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළම තියෙනවා මහා කල්ප ගණනාවක් ආපස්සට බලලත් කිසිම පරම්පරාවක් දන් දීලා දුප්පත් වෙලා නැහැ කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඒ කාරණාව නිසා දෙන දායකයාට තමන් දෙන දානේ පිළිබඳව අනිසිබ්බියක් නැහැ. දක්කිනේ කියලා සඳහන් කරන්නේ මොකද්ද? තමන්ගේ ළඟ තිබෙන සියලුම වස්තුව උනත් අත්හැරගන්න පුළුවන් තරමේ ශ්‍රද්ධාවක් තමන් තුළ පවතිනවා. මේ අග්ග දක්කිනේය පුද්ගලයන් අතරින් ශ්‍රාවකයන් අතරින් අග්‍රස්ථානය ලැබුවේ සුබෝති මහරහතන් වහන්සේ. ඒ සුබෝති මහරහතන් වහන්සේ දක්කිනේය පුද්ගලයන් අතරින් අග්‍රස්ථානය ලබන්නේ ඇයි? ඒ දක්ෂිනාව ලබන සුබෝති මහරහතන් වහන්සේට පූජා කරන දානීය දායකයාට විශේෂයෙන්ම මහත්ඵල මහානිසංස ලබා දෙන නිසා. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ, එහෙම නැත්නම් උපරිපන්නාසකයේ කියන පොතේ සූත්‍රයක් සඳහන් වෙනවා අරණ සූත්‍රය කියලා. මොකද සුබෝති මහරහතන් වහන්සේ අග්‍රස්ථාන දෙකක් ලබනවා. එකෙන් එක අග්‍රස්ථානය තමයි දක්කිනීය පුද්ගලයන් අතරින් අග්‍රස්ථානය. මේ සුබෝති මහරහතන් වහන්සේට පූජා කරන දානේ ඇයි ඒ තරම් මහත්ඵල වෙන්නේ? මේ කාරණාව පින්වතුනි අටකතාවේ ටීකාවෙත් විස්තර කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් කෙනෙකුගේ දානයකට වැඩම කරනවා නම්
ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලබා ගන්න දාන වස්තුවේ වස්තුව පිරිසුදු කිරීමක් කරනවලු. ඒක කොහොමද කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ යම්කිසි කෙනෙකුගේ දානයකට වැඩම කරනකොට උන්වහන්සේ දානයට කලින් වැඩම කරා නම් ඒ වැඩම කරන්නට මොහොතකට කලින් අදිෂ්ඨාන කරලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. අදිෂ්ඨාන කරනවා, ආවර්ජනය කළ බලනවා දායකයා මොන වෙලාවටද දාන පූජ කරන්නේ. අන්න ඒ වෙලාව වෙනකන් සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. මෙන්න මේ අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දායකයාගේ දානය පිළිගන්නේ නිරෝධ සමාපත්තියට සමවැදෙල නැගිටලා. එතකොට එහෙමුණයින් පස්සේදී දායකයා පූජා කරන දාන වස්තුව ගුණාතිරේක වශයෙන් මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන්. මොකද කෙනෙකුගේ දානයක් සම්පූර්ණ වෙන්න නම් දායකයාගේ ප්‍රඥාවයි දාන වස්තුවේ පිරිසුදු භාවයයි ප්‍රතිග්‍රහකයාගේ ගුණයයි මෙන්න මේ තුනම බලපානවා. දායකයාගේ ප්‍රඥාව බලපානවා. මම මෙවැනි දානය පූජා කරනකොට මොන මොන වගේ ආනිසංසද මට ලැබෙන්නේ? කාට දුන්නමද වැඩිපුර ආනිසංස ලැබෙන්නේ? කොහොමදන් දුන්නමද වැඩිපුර ආනිසංස ලැබෙන්නේ කියලා මේ දක්කින විභංගයේ පිළිබඳව දායකයට මන අවබෝධයක් තියෙනට ඕන. ඒ දක්කින විභංගයේ පිළිබඳව අවබෝධයක් තියෙන ඕනේ කියලා කියන්නේ පිංගතුනි, දැන් අපි ගොඩාක් වෙලාවට දානයක් පූජා කරනකොට අපි නිකම්ම නිකන් දානයක් තමයි පූජ කරන්නේ. කෙනෙක් හිතනවා ආහාර ටිකක් පිළිල කරා, ඒක අරගෙන ගිහලා ස්වාමින්වහන්සේට පූජා කරාම හිතනවා දැන් දානයක් සිද්ධ කරගත්තා කියලා. නමුත් පිංගතුනි, කවදාවත් එහෙම සිතුවිල්ලකින්වත් හිතන්නට එපා. දානය කියලා කියන්නේ මේ ලෝකයේ මනා ශ්‍රද්ධාවකින් සහ මනා ප්‍රඥාවකින් කරන්නට උන කාරණිය. මොකද මම එහෙම සඳහන් කරන්නේ, පෙර ජීවිතවල දන් දීපු ක්‍රමය අද අපේ ජීවිතවලට කොච්චර වැරදි විදිහට ලැබිලා තියෙනවද කියන කාරණාව අද අපි විඳින නොවිඳින දේවල් එක්ක අපට අවබෝධ කරගන්න පුළුවන්. උදාහරණයක් පැහැදිලි කරනවා නම්, අපි හිතමු අද කෙනෙකුට රූපයක් ලැබිලා තියෙනවා. දැන් රූපි ලැබුණේ දන් දීපු නිසා. හොඳට අතපය හතර තියෙනවා, හොඳට නාස්කට මූණ ආදී තියෙනවා. නමුත් ඇතැම් අයගේ ලැබිච්ච රූපය කෙනෙකුට ඒ තරම් ප්‍රියමනාප නැහැ. වර්ණවත් භාවයක් නැහැ, සුන්දර භාවයක් නැහැ දකින්නකොට. දැන් එතකොට තමන්ට මේ අංගපසක සියල්ලක්ම ලැබුණේ මොකක් නිසාද? පෙර ජීවිතේ දන් දීපු නිසා. හරියට නොදුන්නා නම් ඒ වගේ සම්පූර්ණ ජීවිතයක් ලැබෙන්නේ නැහනේ, අඩුපාඩුකම් ඇති වෙනවනේ. නමුත් ඇතැම් අයට ලැබිච්ච රූපය ඒ තරම්ම ප්‍රසන්න භාවයක් නැහැ. ඒතර සංසාරේ දන් දීපු නිසා අපට මේ සියල්ලක්ම ලැබුණා. නමුත් ලැබිච්ච රූපය වර්ණවත් භාවයක් නැහැ. මොකද ඉන්නේ හේතුව? ඒකට හේතුව තමයි සසරේ දන් පූජා කරද්දී දීලා තියෙන ශ්‍රද්ධාවෙන් නම් දන් නෙමෙයි. ඒතර සංසාරේ දන් දීලා තිනවා. නමුත් දීපු දන් දුන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකාය 3 පොතේ 280 පිටුවේ සත්පුරුෂ දාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, යමෙක් ශ්‍රද්ධාවෙන් දන් දෙනවා නම් ඒ කෙනාට මහා ධනිය මහා භෝග ලැබෙනවා, ආඩ්‍යව උත්පත්ති ලබන්න පුළුවන් කමක් ලැබෙනවා, ඒ වගේම විශේෂානිසංසයක් ලැබෙනවා. ඒ තමයි දකින දකින සෑම කෙනෙක්ම ප්‍රිය මනාප ඇති වෙන සුළු මනා වර්ණවත් රූපවත් සුන්දර රූපයක් තමන්ට ලැබෙනවා. එතකොට ඒක ලැබෙන්නේ මොකක් නිසාද? ශ්‍රද්ධාවෙන් දන් දුන්න නිසා. එතකොට අපිට අර සියල්ලක්ම ලැබෙන්නේ මොකක් නිසාද? දන් දීපු නිසා. එහෙනම් දානේ දෙන අතරතුර ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියලා කියන්නේ
එක හොඳ අවබෝධයකින් කරන්න ඕන කාරණයක්. මම උදාහරණය ඔබට දැක්වුවේ සසරේ අපි දන් දීපු නිසා ලැබලා තියෙනවා. නමුත් ලැබිච්ච ඒවා කොහොමද ලැබලා තියෙන්නේ? ලැබුණ ඒවා අපි ලැබලා තියෙන්නේ එහෙනම් 100%ක් සර්ව සම්පූර්ණ නෙමෙයි. ඇතමෙකුට 100%ක් සම්පූර්ණව ලැබනවා. ඇතමෙකුට ඒකෙන් අඩුපාඩුකම් ඇතු උත්පත්ති ලැබනවා. එවනම් මේ ජීවිතයේත් අපි දැනගන්නට ඕන ශ්‍රද්ධාවෙන් දන් දෙන්න. අපි තවත් උදාහරණයක් ගමු. ඔන කෙනෙකුට දරුවෝ ලැබිලා ඉන්නවා, බිරිඳක් ලැබිලා ඉන්නවා, සැමියෙක් ලැබිලා ඉන්නවා, සේවකයෝ ලැබිලා ඉන්නවා, කම්කරුවෝ ලැබිලා ඉන්නවා, ඥාතීන් සහෝදරයන් දෙමව්පියන් ලැබිලා ඉන්නවා. ඒතර මේ වගේ පරිවාර සම්පත්තියක් ලැබුණේ මොකක් නිසාද? සංසාරේ දන් දුන්නු නිසා. දාන එක්තරා විපාකයක් තමයි පිරිසක් ලැබීම. ඒතර බලන්න පින්වතුනි, සමහර වෙලාවට තමන්ට ලැබිච්ච දරුවන්ට තමන් ඇත්තටම කැමතිද? තමන්ට ලැබිච්ච බිරිඳට තමන් ඇත්තටම කැමතිද? තමන්ට ලැබිච්ච සැමියට තමන් ඇත්තටම කැමතිද? ඇතැම් අයට ලැබිච්ච දරුවෝ පිළිබඳව, ඇතැම් අයට ලැබිච්ච බිරිඳ සැමිය පිළිබඳව ඇතැම් අය තරම් ප්‍රසාදිකින් කටයුතු කරන්නේ නැහැ. මොකද ඔවුන් තමන්ගේ වචනයට අවනත නැති නිසා. එතකොට එවැනි පිරිසක් ලැබුවේ මොකක් නිසාද? සංසාරේ හොඳට දන් දුන්නු නිසා. දන් දුන්නු නිසා සැමියෙක් බිරිඳක් ලැබුවා, දෙමව්පියෝ ලැබුවා, දරුවෝ ලැබුවා, සහෝදර සහෝදරියන් ලැබුවා, ඥාතීන් ලැබුවා, හිතවතුන් ලැබුවා, දැසදස් කම්කරුවෝ ලැබුවා. හැබැයි ඒ කිසිම කෙනෙක් තමන්ගේ වචනට අවනත නැහැ. ඒ කියන්නේ තමන්ට කීකරු නැහැ. එතකොට පින්වතුනි, ඇයි එහෙනම් ලැබිච්ච පිරිස තමන්ට අකීකරු වෙලා තියෙන්නේ? ඇයි ලැබුණු පිරිස තමන්ගේ වචනයට අනුව වැඩ නොකරන පිරිසක් වෙලා තියෙන්නේ? පින්වතුනි, සසරේ අපි දන් දීලා තියෙනවා. නමුත් අපි දන් දෙද්දී දෙන දානයේදී අපි අඩුපාඩුවක් සිද්ධ වුණා. මොකද අඩුපාඩුව? සකස් කරන්නේ නැතුව අපි දන් දුන්නා. නොසකසා දන් දීමේ විපාකයක් තමයි අපට පින්වත්නි ලැබිච්ච පරිවාර සම්පත්තිය අපේ වචනයට අනුව, අපි කියන දෙයට අනුව වැඩ නොකරන පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ. අපට අකීකරු පිරිසක් ලැබුණේ සසරේ දන් දෙද්දී නොසකසා දන් දුරු නිසා. මම මේ සඳහන් කරන්නේ දායකය ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් කොයි තරම් අවබෝධයක් තියෙන ඕනද දානයක් දෙද්දී. ඒකයි දානයක සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ දායකයාගේ ප්‍රඥාව බොහෝ සීම වැදගත් දානයක් පූජා කරනකොට. අපිට මේ වගේ උදාහරණ ඕන තරම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. සසරේ ප්‍රඥාවෙන් අඩුව දන් දීපු නිසා මේ ජීවිතේ අපි ලැබෙච්ච දේවල් නිසා කොයි තරම් අඩුපාඩුකම් ඇතුව ජීවත් වෙනවද කියලා. අපි තවත් උදාහරණයක් ගමු. ඔන කෙනෙකුට මේ ජීවිතේ ඉගෙන ගන්න ලැබෙනවා. හැබැයි අධ්‍යාපනය ලැබෙන්නේ බොහොම ප්‍රමාද වෙලා. අධ්‍යාපනය ලැබලා ඉවර වෙලා රස්සාවක් ලැබෙනවා. හැබැයි රස්සාවක් ලැබෙන්නේ බොහොම ප්‍රමාද වෙලා. නිසි වෙලාවට අධ්‍යාපනය ලැබෙන්නේ. නිසි වෙලාවට රස්සාව ලැබෙන්නේ. නිසි වෙලාවට ආවාහ විවාහ කටයුතු කරගන්න වෙන්නේ නැහැ. නිසි වෙලාවට දරුවන් ලබන්නේ නැහැ. හැම දෙයක්ම නිසි වෙලාවට තමන්ට ලැබෙන්නේ. ඇයි එහෙම වුනේ? ඒකත් පින්වතුනි සංසාරේ දන් දෙද්දි වෙච්ච අඩුපාඩුවක්. මොකද අඩුපාඩුව? අපට ඉගෙන ගන්න ලැබුණේ, අපට රස්සාවක් ලැබුණේ, අපට විවාහ වෙන්න ලැබුණේ, අපට දරුවන් ලැබුණේ, අපට ගියක් දොරක් යානයක් වාහනයක් මේවා ලබන්න පුළුවන් කමක් ලැබුණේ පින්වත්නි සංසාරේ අපි දන් දීපු නිසා. දන් නොදුන්න නම් ඕවා ලැබින්නේ. නමුත් ඒකක්වත් අපට වෙලාවට ලැබිලා නැහැ. ඇයි එහෙම වෙලාවට ලැබුණ නැත්තේ? සසරේ අපි දන් දෙද්දී නිසි වෙලාවට අපි දන් පූජා නොකිරීමේ විපාකයක් නිසා. සත්පුරුෂ දාන දෙදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිසි වෙලාවට දන් පූජා කරොත්. මොකද මේ නිසි වෙලාවට දන් පූජා කරනවා කියලා කියන්නේ? අපි හිතමු ඔන්න කෙනෙක් ගිලනකොට උපස්ථානයක් කරනවා.
අන්න ඒක කාලදානියා. අංගුත්තර නිකාය පංචක නිපාතේම එම නැත්තම් තුන්වෙනි පොතේම කාලදාන සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් සඳහන් කරනවා. ඒකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාලදාන පහක්. ආගන්තුකයට දෙන දානීය. ආගන්තුක තමන්ගේ ගෙදරට කවුරු හරි කෙනෙක් ආවොත් හොයල බල්ල යට දන් දෙනවා. අපි හිතමු කෙනෙක් දහවල් වෙලා ආවන, එහෙනම් යා ආහාර අරගෙන නෑ. අපි හොඳට ආහාර සකස් කළ දෙනවා. එහෙම නැත්නම් ඒ කෙනාට වස්ත්‍ර දෙනවා. ඒ කෙනාට උපස්ථාන කරන පහසුකම් සපයනවා. ඒක ආගන්තුකයට කරන දානය. ඒ වගේම ගමිකස්ස දානං. ගමිකස්ස දානං කියලා කියන්නේ ගමේ ඉන්න අයට දානින් සංග්‍රහ කිරීම. ඒ වගේම තමයි ගිලන්නෝ කෙනාට දන් දීම. අවශ්‍ය කරන බෙහෙත් එහෙත් තරම් දීම. ඒ ගිලන්නුන වෙලාවට අවශ්‍ය කරන ආහාර පාන ලැබල දීම. ආන් එවැනි දේවල් සම්පූර්ණ කිරීම තමයි ගිලනාට දෙන කාලදානයක් බවට පත් වෙන්නේ. අපි ගොඩාක් වෙලාට මෙන්න මෙතනදී විශේෂ කරුණක් ඔබට මතක් කරලා තියෙනවා. අද කාලේ ගොඩාක් වෙලාවට ඇතැම් අය ස්වාමීන් වහන්සේලාට සවස් කාලයේදී ගෙනියන වලදන්න ගෙනියන දෙයට කියන්නේ ගිලන්පස කියලා. ඒක වැරදි වචනයක්. මොකද ඒකේ තියෙන වරද, අපි හිත මොන කෙනෙක් දෙලුම් යුෂපානයක් හදන් යනවා, ඔක කියාගෙන යනවා නම් ගිලන්පස කියලා දෙලුම් යුෂපානය පරිවර්තනය වෙන්නේ මොකටද? ඖෂධ පූජාවක් හැටියට. මොකද දෙලුම් කියන පානය ඖෂධ වචෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ කුසට ආහාරක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට සවස් කාලේ ගෙනියන දෙලුම් පානයට කිව්වනම් අපි ගිලන්පස කියලා, අපි කියන්නේ අපි ගෙනියන්නේ ඖෂධ පූජාවක් හැටියට. හැබැයි අපි හිතමු ස්වාමින් වහන්සේ මේ වෙලාවේදී අසනීප වෙලා හිටියේ නැති වුණොත්, එතකොට ඒක ස්වාමින් වහන්සේට ඖෂධ පූජාවක් වෙන්නේ නැහැ. එහෙමනම් අපේ සිතුවිල්ල ඒ වෙලාවේ වැරදි. නමුත් අපි කොහොමත් ගුණයි කියලා හිතලා පූජා කරනවනේ. එහෙම පූජා කරයින් පස්සේදී ඒ ස්වාමින් වහන්සේක පානය කරනවා. එතකොට පානය කරන ඖෂධ පූජාවක් හැටියට. දැන් දායකයට මොකද ලැබෙන්නේ? ඖෂධ පූජාවකින් ලැබෙන පින. අපි හිතමු ඒක විපාකයක් හැටියට සංසාරේ ආනිසංස තමන්ට ලැබෙනවා. ඖෂධ පූජාවකින් ප්‍රධාන වශයෙන් ආනිසංස දෙකක් ලබන්න පුළුවන්. එකක් තමයි දීර්ඝ කාලයක් නිරෝගීකම ලබන්න පුළුවන්. අනිත් එක තමයි කර්ම ශක්තිය බලවත් වෙලා යම් කිසි අකුසලයක් විපාක දුන්නොතින් රෝගී වෙන්න පුළුවන්. අන්න එහෙම රෝගී වෙච්ච වෙලාවට ඒකට අවශ්‍ය කරන නිසි ඖෂධ ලබා ගන්නට පුළුවන් ඖෂධ පූජාවේ ආනිසංස හැටියට. තවත් බොහෝ ආනිසංස තියෙනවා. නමුත් මම මෙතනදී මතක් කරේ ඔබට, දැන් ඖෂධ පූජාව පූජා කරනකොට ස්වාමින් වහන්සේ ලෙඩ වෙලා ඉන්න වෙලාවේ නෙවී ඖෂධ පූජාව කළේ. පිංගුතුනි, මොකද ලැබෙන විපාකය? ලෙඩ වෙච්ච වෙලාවේ ඖෂධ පූජාව නොකරපු නිසා සංසාරේ අපි යම් කිසි දෙයක් නිසා ලෙඩ වුණොත් අපිට බෙහෙත හම්බෙන්නේ මොන වෙලාවටද? එක්කෝ ලෙඩ වෙන්න කලින් ලැබේ, එහෙම නැත්නම් ලෙඩ වෙලා කාලයක් ගිහිල්ලා දුක් විඳල විඳලා අන්තිම මොහොතේ බෙහෙත ලැබේ. දෙකෙන් මොන අවස්ථාවේ බෙහෙත ලැබුණත් ප්‍රයෝජනයක් නැහැ. මොකද ඖෂධ පූජාව කරලා තියෙන්නේ ප්‍රයෝජනයක් ඇති වෙලාවට නෙවෙයි නිසා. එන සවස් කාලෙදී අපි පූජා කරන පූජාවට මොකද කියන්නට ඕන? අපි ස්වාමීන් වහන්සේට පාන වර්ගයක් අරන් යනවා. එහෙම නැත්නම් අපි ස්වාමීන් වහන්සේගෙන් අහනවා, අපේ හාමුදුරනේ, ඔබ වහන්සේට සවස් කාලෙදී මොන වගේ පාන වර්ගයක් කැපද? ඔබ වහන්සේට කැප පාන වර්ගයක් මොකද්ද? අන්න එහෙම ස්වාමීන් වහන්සේලාගෙන් විමසලා අපට පුළුවන් ඒ කාරණාවෙන් උන්වහන්සේලාට සංග්‍රහ කරන්න. ඒක කාලදානයක්. අපේ හිත මොන ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ඉන්නවා, ඒ අසනීප වෙච්ච වෙලාවට අවශ්‍ය කරන බෙහෙත් සැපීම කාලදානයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් ලෙඩ වෙනකම්ම බලන් ඉන්න උනත ඖෂධ පූජාවක් කරන්න. එහෙම අවශ්‍ය නැහැ.
ඕනමනම් පින්වත්නි තමන්ට පුළුවන් තමන් හදනවා හොඳ ඖෂධ පෙට්ටියක් අපි එකට එකතු කරනවා තුවාලයක් උනෙන් පස්සේදී අවශ්‍ය කරන මොන මොන වගේ බෙහෙත්ද එහෙම නැත්නම් කැඩුමක් බිඳුමක් උනෙන් පස්සේදී අවශ්‍ය කරන මොන මොන වගේ බෙහෙත්ද නොඑක් නොඑක් රෝග වර්ග උණවලට සෙම් ප්‍රතිශා වැනි සෙම් රෝගවලට එවැගේම දත් කැක්කුම් වලට ඇස් රෝගවලට කන් කැක්කුම් වලට හිසේ කැක්කුමකට මෙන්න මේ වගේ අවශ්‍ය කරන බෙහෙත් අපි පින්වතුනි මනාකොට සකස් කරන ලද බොක්ස් එකක එහෙම නැත්නම් පෙට්ටියක තැම්පත් කරලා අපට පුළුවන් ස්වාමීන් වහන්සේට පූජා කරන ස්වාමිනිය ඔබ වහන්සේ අනාගතයේ යම් කිසි දවසක ලෙඩ වුණොත් ඔබ වහන්සේට මේ ඖෂධ පූජාවේ සදාම උපකාරයක් වේවා කියලා අපි පූජා කරනවා. අන්න ඒක කාල දානියා. මොකද ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ඉන්නවා කියලා හිතලා නෙමෙයි පූජා කරන්නේ. අනාගතයේ යම් කිසි දවසක ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ඉන්නව නම් අන්න එදාට ප්‍රයෝජනයක් ලබා ගන්න. බලන්න ඔබට මේ වස් කාලේ ওই වගේ පූජාවල් කොච්චර කරන්න පුළුවන්ද? හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ මේ පුණ්‍ය කර්මී කරගන්න. නොයෙක් නොයෙක් ලෙඩ වර්ගට අවශ්‍ය කරන බෙහෙත් සකස් කරලා සංඝරත්නය උදෙසා පූජාවක් කරනවා කියලා පූජා කරලා ප්‍රාර්ථනා කරන්ඩ නිවන් දකින ජාති දක්වාම මට කිසිදු ආකාරයේ රෝගයකින් මගේ ජීවිතයේ කිසිම ආකාරයකට විපත්‍යක් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් ශ්‍රාවක පින්වත් හැම දිනාම මේ ජීවිතයේ හැකිතාක්කේ පූජාව කරගන්න. මොකද නිවන් මගට මහා උපකාරයක් වෙනවා ඒ කියන කාරණාව. මොකද නිවන් දකින්න නම් අපේ භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම සිහිපත් කළා තියෙනවා අප්පාබාධෝ හෝති. අල්ප ආබාධ ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන නිවන් දකිනවා නම්. ඒක විශේෂ කාරණයක්. එතකොට ඒක කාල දානයක්. ඉතින් මම කාල දාන තුනක් සඳහන් කළා. ඊළඟ හතරවෙනි එක තමයි යම් දුර්භික්ෂවක්ෂා අවස්ථාවකදී කරන දානය. ස්වභාවික විපත්වලදී නායෑම්, ගිනි ගැනීම්, ගම් වතුර, නියඟය මෙන්න මේ වගේ අවස්ථාවකදී ඒ ඒ අදාළ අවශ්‍යතාවයන් වෙනුවෙන් උපකාර කිරීම. ඒව දුර්භික්ෂේ කරන දානය. ඒක කාල දානය. ඒ වගේම තමයි පස්වෙනි කාරණාව තමයි නවසස්ය නවඵල. තමන්ගේ කුමරු වගාවෙන් ලබා ගන්න පළවෙනි භෝගය අපි පූජා කරනවා. ඒක කාල දානිය. තමන්ගේ ගසක තිබෙන පළවෙනි භෝගය අපි පූජා කරනවා. ඒක කාල දානිය. මෙන්න මේ වගේ කාල දාන පහක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ වගේ දානයක් ඔබට පූජා කරගන්න පුළුවන් නම් ඒක කාල දානිය. හැබැයි මේ කියපු විදිහට ඒක කෙරෙන්නට ඕන. අපි තුම කොහේ හරි ගම් පළාතකට ගිහිල්ලා දුර්භික්ෂයේ දෙන දානයක් කියලා දුර්භික්ෂයක් නැති කාලේ දුන්නට ඒක දුර්භික්ෂ දානයක් වෙන්නේ නැහැ. ඒක කාල දානයක් වෙන්නේ නැහැ. මේ ක්‍රමයට අනුව ඔබට කාල දානය කරගන්න පුළුවන් නම් සංසාරේ පිං උතුනේ ඔබට ඒකෙන් විශේෂානිසංසයක් ලැබෙනවා. මොනවද? මහා භෝග මහා ධනිය ආඩ්‍යෝ කෙනෙක් හැටියට ඔබට සංසාරේ උපදින්නට පුළුවන්. ඒ වගේම විශේෂානිසංසයක් ලැබෙනවා. මොනවද? අදාළ අවස්ථාවේදී තමන්ගේ අවශ්‍යතාවය අදාළ මොහොතෙම ඉටු වෙනවා. වෙලාවට ඉගෙන ගන්න ලැබෙනවා. වෙලාවට රස්සාව ලැබෙනවා. වෙලාවට ආවාහ විවාහ කටයුතු කරගන්න ලැබෙනවා. වෙලාවට දරුඵලය දරුවන් ලැබෙනවා. වෙලාවට ගියක් දොරක් හදාගන්න පුළුවන් වෙනවා. වෙලාවට ධනෙ ලැබෙනවා. වෙලාවට යාන වාහන ලැබෙනවා. වෙලාවට වස්ත්‍රාභරණ ලැබෙනවා. වෙලාවට ආහාර පාන ලැබෙනවා. එතකොට මේවා අපිට වෙලාවට ලැබෙන්නේ නැත්තම් සංසාරේ අපි කාලද දන් දීලා තිබෙනවා. නමුත් සුදුසු වෙලාවේ නිසි කාලයට අනුව නෙවෙයි අපි සංසාරේ දන් දීලා තියෙන්නේ. එතකොට අපි දායකයා හැටියට පින්ඔතුණි මොන්නතරම් ප්‍රඥාවක් අපිට තියෙන උනොත් දන් දෙද්දී. නිකම් නිකන් දානය පූජා කරන එක නෙමෙයි දානය කියලා කියන්නේ. මේ වගේ අපට ඕනතරම් උදාහරණ සඳහන් කරන්නට පුළුවන්. අපි තුමන කෙනෙක් ඉනවා කෙනෙක්ගේ ලොකු ධනයක් තියෙනවා. නමුත් ඔය තියෙන ධනය පින්ඔතුණි එක්කසොර සතුරු ගන්නවා.
එහෙම නැත්නම් ගින්නෙන් ජලයෙන් ස්වභාවික විපතකින් විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් රජයට ඒවයිති වෙනවා. ඒතර ධනෙ ලැබුණේ මොකක් නිසාද? සංසාරේ දන් දුන්නු නිසා. හැබැයි ලැබිච්ච ධනෙ පින්වතුනි තමන්ට ආරක්ෂා කරගන්න බැරි වුණේ ඇයි? ආරක්ෂා කරගන්න බැරි වුණේ පින්වත්නි සසරේ දන් දෙද්දී දන් දීලා තිබෙනවා. හැබැයි දෙද්දි පින්වතුනි තමංගේ තින් අඩුපාඩුවක් වෙලා තියෙනවා. මොකද වෙච්ච අඩුපාඩුව? දන් දෙද්දී දෙන තමන් හෝ ලබන දායකයාව අපහසුතාවයට පත් වෙන ඉදිරි දන් දීලා තිබෙනවා. ලබන ප්‍රතිග්‍රාහකයා හෝ දෙන දායකයා අපහසුතාවයට පත් වෙමින් දන් දීලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? අපි හිතමු කෙනෙක් ගිහිල්ලා කඩෙන් බඩු ගන්නවා දානෙට. අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා කඩේ වෙළෙන්දගෙන් තමන් ලබා ගන්න බහන්න පුළුවන් තරම් අඩු කළ ලබා ගන්න. හැබැයි සමහර වෙලාවට වෙළෙන්දා කපටිකමින් වංචනිකව වැඩි ලාභයක් ලබා ගැනීමේ චේතනාවෙන් බඩු මුදල වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒක අපට අදාළ වෙන්නේ නැහැ. ඒ අකුසල කර්මය උටයිති. හැබැයි අනිසෙලෙස පිංගුතුනි අපි ඒකේ බහන්නේ මිල අඩු කරන්න ගියොත් ඒක වෙළෙන්දට පිංගුතුනි බාධාවක්. අපි හිතමු යම් කිසි භාණ්ඩයක් මිලදී ගන්න යනවා. ඒ වෙලෙන්දට ඒක තමයි තින ලොකුම ලාභය. අපි පුළුවන් තරම් නොඑක් නොඑක් කරුණු කාරණාවල් කියලා භාණ්ඩේ මිල අපි අඩු කරනවා. අපි අන්තිමටම කරන්නේ මොකද්ද? අන්තිමට උන්නම් කියනවා මේක දානයක් වෙනුවෙන් කරන්නේ. මේක පූජාවක් කරන්නේ අපි ලබා ගන්නේ. ඔබටත් එකින් පිනක් කරගන්න පුළුවන්. පුළුවන් නම් මේක අඩු කරන්න. එතකොට මේ මිනිස්සයා බෞද්ධ නะ. මේ මිනිස්සයා මේ මොහොතේදී අසරණ වෙලා සංවේදී වෙනවා. ලොකු තමන්ට තියෙන සම්පූර්ණම ලාභය වෙන්න පුළුවන්. ඒක තමන් අඩු කරනවා. හැබැයි ඔහු කැමැත්තෙන් ඒක කැමැත්තෙන් හිතලා දානට උපකාර කරා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ටත් පිනක් ලැබෙනවා. මොකද කෙනෙක්ව සම්බන්ධ කරගත්තු නිසා. නමුත් පිංගුතුනි අනිසි ලෙස ඔහුව පීඩාවට පත් කරලා තමන් ඒ බහණ්ඩේ ලබා ගත්තොත් මොකද වෙන්නේ? ඒක ලබන දාන වස්තුව අපි ලබා ගත්තේ කෙනෙක්ව පීඩාවට පත් කරලා. ඒතර සංසාරය අපිට ධනෙ ලැබෙනවා. නමුත් ලැබිච්ච ධනය ආරක්ෂා කරගන්න බැරි වෙනවා සොර සතුරන්ගෙන්, ස්වභාවික විපතකින්, රජින් හෝ තමන්ගේ ධනිය අත්පත් කරගන්න පුළුවන් කෙනෙක් මංකොල්ල කන්න පුළුවන් විනාශ වෙලා යන්න පුළුවන්. ඒතර ධනිය ලැබුණේ දන් දුන්න නිසා. නමුත් ලැබිච්ච ධනිය ආරක්ෂා කරගන්න බැරුණේ මොකක් නිසාද? අන්න අර වගේ දන් දුන්නු නිසා. ඒ වගේම තමයි සමහරලට දන්සල් දෙනකොට. අද කාලේ ලංකාවේ ගොඩාක් දෙනෙක් දන්සල් දෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් දන්සලක් කියලා කියන්නේ කොයින් හරි බඩු ටිකක් එකතු කරලා අපි තුම ඔන්න කොත්තමල ටිකක් හෝ බෙලිමල ටිකක් හදලා අපි කෝප්ප ටිකට ওই ටික දාලා පාර යන හැම කෙනෙකුටම බාධා සහිතව කතා කරලා අපි ඔවුන්ට දෙනව පානය කරන්න. එතකොට ප්‍රතිග්‍රාහකයා අපහසුතාවයට පත් වෙනවා. බලන්න අද කාලේ දන්සල් පූජා කරන දන්සල් දෙන තැන්වල කොයිතරම් මාර්ග බාධක තියෙනවද? කී දෙනෙක් ඒකෙන් අපහසුතාවයට පත් වෙනවද? ඒතර තමන් දන්සලක් දෙනව නම් සංවිධානය දාන සංවිභාග රතෝ කියලා භාග්‍යවතුන් වහන්සේ විශේෂ කරුණක් හැටියට සඳහන් කරේ අපි දානය සංවිධානය කරද්දී හොඳ සංවිධානයක් තියෙන්නට ඕන. එතකොට අපි බලන්න ඕන පාරේ මාර්ගවල කොහොමද අපේ දෙන දාණයෙන් බාධාවක් වෙන්නේ? ඒ බාධාව අපි මගහරව ගන්නට ඕන. ඇතැම් ස්ථානවල කෙනෙකුට ඉවසාගත නොහැකි ආකාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරමින් නොයෙක් නොයෙක් සින්දු විකාශනය කරමින් දන්සල දෙනවා. බලන්න පින අස්සේ කොයිතරම් පව්කම් ගොඩක් කරගන්නවද? මෙන්න මේ කාරණාවල් පිළිබඳව දන්සලක් දෙන ඔබ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. නැත්තං සංසාරය අපට බොහෝ ධනෙ ලැබෙයි. ලැබිච්ච ධනය ජීවිතයේ පවතිනකම් ආරක්ෂා කරගන්න බැරි වෙයි. බලන්න මම මේ කෙටියෙන් සඳහන් කළේ
අද මේ දේශනාවට ඍජුවම අදාළ නොවුනත් මේ කාරණාවල් ටික මේ දක්කිනීය කියන කාරණාව පින්වතුන් අපි තේරුම් කරගන්න විශේෂ ප්‍රඥාවක් අපිට තියෙනට ඕන. අද අපිට සම්පූර්ණ වශයෙන්ම මේ දක්කිනීය කියන කාරණාව විස්තර කරගන්න බැරි වෙයි. අපි ලබන සතියේ දේශනාවෙදී තවත් මේ කාරණාව විස්තර කරමු. අපේ භාග්‍යවතුන් වහන්සේ සංසාරේ පාරමිතා පුරද්දී නියත විවරණේ ලබාගත් දා ඒ ජීවිතේ පටන් ගත්තේ මොන පාරමිතාවෙන්ද? දාන පාරමිතාවෙන්. කොහොමද පටන් ගත්තේ? අපේ භාග්‍යවතුන් වහන්සේ සුමේද තාපසයන් වෙලා ඉන්නකොට උන්වහන්සේ මේ දාන පාරමිතාව ආරම්භ කරන්නට යෙදුණි. සුමේද බ්‍රාහ්මණයාගේ ළඟට භාණ්ඩාගාරික ඇමති ඇවිල්ලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ තාත්තගේ ධනෙ මෙච්චර තියෙනවා. ඒ තාත්තගේ ධනෙ මෙච්චර තියෙනවා. ඒ තාත්තගේ ධනෙ මෙච්චර තියෙනවා. ඒ තාත්තගේ ධනෙ මෙච්චර තියෙනවා කියලා හත්මුතු පරම්පරාවෙම තිබෙන ධනෙ පිළිබඳව කියාගෙන යනවා. සුමේද බ්‍රාහ්මණයා අහනවා, අමාත්‍යතුමනි, ඔය එක ධනයක්වත් ඒ පිරිස අරගෙන ගියේ නැද්ද කියලා. එතකොට කියනවා, නෑ ස්වාමීනි, ඔබ වහන්සේට සැප විඳින්න ඒ සියල්ලක් පිටුරු කරලා තියෙන්නේ. එතකොට සුමේද බ්‍රාහ්මණයා කල්පනා කරනවා, එවනම් අඩුම තරමේ මමවත් මේ ධනෙ අරගෙන යන්න ඕන. එහෙම කියලා හිතලා තමන්ගේ ළඟ තිබිච්ච තමන්ට අයිති සියලුම ධනය දන් දීලා ඍෂි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා ධ්‍යාන වඩලා පංචවිඥා වඩලා අෂ්ඨ සමාපatti ලැබලා දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලේදී එදා අනාගතේ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවායි කියන මේ නියත විවරණ ලබා ගත්තේ. එතකොට උන්වහන්සේ පාරමිතා පටන් ගත්තේ කොතනින්ද? දස පාරමිතාවල් වලින් දාන පාරමිතාවෙන් තමයි උන්වහන්සේගේ පාරමිතාව පටන් ගත්තේ. අවසන් කළේ දස පාරමිතාවල් වල. ඒ තරම් පාරමිතා තිබුණත් අපේ මහබෝසතාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පුරාවටම පුරාගෙන ආපු පාරමිතාව අවසන් කළේ මොන පාරමිතාවෙන්ද? ඒ දාන පාරමිතාවෙන්. වෙස්සන්තර ආත්ම භාවේදී තමන්ට අයිති සියල්ලක්ම දන් දුන්නා. ඒක ආකාර පහකට දන් දුන්නා. අපි මේවා ලක්කන සූත්‍රයේ සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම මේ වදේශනා කරලා තිබෙනවා. ତେଣୁ මේ ආකාර පහකටම දන් දීලා ඒ දුන්නු දානේ කොයිතරම් ප්‍රබලද කියලා කියනවා නම්, පින්වතුනි, මේ මහ පොළොව කිහිප වතාවක්ම කම්පා වුණා වෙස්සන්ත රජතුමාගේ දාන ඉවසා ගන්න බැරුව. වෙස්සන්තර ජීවිතයේදී දුන්නු දාණය කොයිතරම් ප්‍රබලද කියලා කියනවා නම්, අපේ භාග්‍යවතුන් වහන්සේ බුදුවන බෝධි මූලයේදී මාරය ඇවිල්ලා තමන් වහන්සේට අභියෝග කරද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ මොන දානිද මතක් කළේ? වෙස්සන්තරාත්ම භාවයේ දීපු දාණය. ඒ තරම්ම ප්‍රබලයි වෙස්සන්තරාත්ම භාවයේ දීපු දාණය. ඒ දාණය මතක් කරලා මහපොළොට ඇඟිලි දික් කරද්දී තමයි මේ මහපොළොව කම්පාවට පත් වුණේ. ඔතනදී වෙච්ච අඩුපාඩු කණුණු අපේ භාග්‍යතුන් වහන්සේට යම් විපාකයක් හැටියට ලැබුණා. මොකද සදහන් කරන එක්තරා තැනක වෙස්සන්ත රජතුමා තමන්ගේ දරුවෝ දෙන්න අරගෙන යනකොට, ජූදක බමුණා දරුවෝ දෙන්න අරගෙන යනකොට හිතෙනවා, අනේ ඔය දරුවෝ දෙන්න මට ආයෙමත් ලබා ගන්න පුළුවන් වුණා නම් කියලා. බලන්න දරු සෙනෙහස කොච්චරද බලවත්ද. ඒ වෙලාවේදී මෙන්න මේ සිතුවිල්ල හිතට ආවා. ලබා ගත්තේවත් උත්සාහ කළේවත් නැහැ, සිතුවිල්ල හිතට ආවා. මේ සිතුවිල්ල කොයිතරම් දරුණුනාද කියලා කියනවා නම් අපේ භාග්‍යතුන් වහන්සේට කිසිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට කවදාවත් මාර්යා ඇවිල්ලා නැහැ, ළඟට ඇවිල්ලා නැහැ. නමුත් එදා අච්චර දාන පාරමිතාව සම්පූර්ණ කරලා තිබුණත් එදා ඒ ඇතිවෙච්ච ලෝභ සිතුවිල්ල නිසා තමයි පින්වත්නි මාර්යා තමන් වහන්සේගේ ඉදිරියටම ඇවිල්ලා අභියෝග කළේ. ඒ තරම් අභියෝගයක් කරන්න ශක්තියක් ලැබුණේ අන්න අරත්තන වෙච්ච පුංචි අඩුපාඩුකම නිසා. එතකොට දානීය කියලා කියන්නේ කොයිතරම් සංකීර්ණ කාරණාවක්ද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම පාරමිතා පුරුප අපේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පටන් ගත්තේ දාන පාරමිතාවෙන්.
අවසන් කරේ දාන පාරමිතාවෙන්. දානේ කියන්නේ ඒ තරම් සංකීර්ණ කාරණාවක්. එතකොට බුදු වෙන අපේ මහබෝසතාණන් වහන්සේ දාන පාරමිතාව ඔය තරම් වීරියෙන් සම්පූර්ණ කරා නම් අඩුමතරමේ මගඵල ලබන හෝ අපි මොනතරම් ප්‍රඥාවක් දානේ පිළිබඳව තියන්නට ඕනද? ඒකයි සඳහන් කරේ දානේදී දායකයාගේ ප්‍රඥාව විශේෂයෙන්ම බලපානවා. මම මේ කාරණාවද විස්තරාත්මකව ටිකක් පැහැදිලි කරේ මෙතනදී. අපි පින්වතුනි අපි අද දන් දෙනවා. නමුත් දෙන දානේ පිළිබඳව අපි මේ වගේ සිතුවිලි වල හිතනවද? අපි කොහොමද දන් දෙන්න ඕන? කොහොමද සකස් කරන්න ඕන? මොනවද දෙනේවද කැප? මොනව දුන්නොත් අකැප වෙනවද? අපි මේ වගේ හිතන්නේ නැතුව අපි සමහර වෙලාවට පින් කරද්දිත් පින් උතුණ අනන්ත ප්‍රමාණ පෞත් කරගන්නවා. හැබැයි සසර විපාක දෙනකොට ඔය කියනේ පිනයි පවයි දෙකම අපට විපාක ලැබෙනවා. ඒ නිසා අපේ ප්‍රඥාව හොඳ ප්‍රඥාවක් බවට පත් කරගන්නට ඕන අපි සංසාරේ දන් දෙද්දී. එහෙමනම් අද දවසේ කාලයත් අවසන් වෙලා තිබෙන නිසා මේ දක්කිනී කියන වචනය අපි තවදුරටත් විග්‍රහ කරගමු. අපි ලබන සතියේ සුභූති මහරහතන් වහන්සේ අග්‍ර දක්කිනී පුද්ගලයන් අතරින් අග්‍රස්ථානෙ ලැබපු උන්වහන්සේ පිළිබඳව තවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු ලබන සති දේශනාවේදී. නමුත් අද දවසේ මම මේ සඳහන් කරේ මෙන්න මේ අපි කලින් කතා කරපෝ අර 108ක් වූ ආර්යයන් වහන්සේලා මේ දක්ෂිණාවට සුදුසුයි. ඒ උන්වහන්සේලාව ආර්යයන් වහන්සේලා ප්‍රශංසාවට ලක් කරන පිරිස. අන්න ඒ උත්තමයන් වහන්සේලා උදෙසා යමෙක් යම් කිසි දක්ෂිණාවක් පූජා කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒතේසු දින්නානි මහප්ඵලානි. ඒ දෙන දානීය මහත්ඵලයි. අපි ලබන සතිය සාකච්ඡා කරමු කොහොමද අපි මහත්ඵල දානයක් පූජා කරන්නේ. ඒ සත්‍ය වචනේ කොයිතරම් සත්‍යයක්ද කියන කාරණාව අපි තවදුරටත් දේශනාවෙන් සාකච්ඡා කරමු. එහෙමනම් කාලයත් අවසන් වෙලා තිබෙන නිසා අද අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. අද නිමාවටපත් කරන මේ වෙලාවේදී අද මේ දේශනාවේ දායකත්වය දරන පින්වත් පිරිසට අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ කුරුණෑගල ඉලුප්පු ගෙදර පදිංචි කුමාර පෙරේරා සහ චන්ද්‍රකාන්ති පෙරේරා කියන පින්වත් දෙපළ. එයත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කුරුණෑගල ඉලුප්පු ගෙදර පදිංචි කුමාර පෙරේරා සහ චන්ද්‍රකාන්ති පෙරේරා කියන මේ පින්වත් දෙපළගේ ආදරණීය පුතුණුවන් 2019 8 31 වෙනි දිනට වසර 50ක් සම්පූර්ණ වෙන සන්දය වල්පොළ පුතුණුවන්ට ආශිර්වාදේ කරන්නට. ඒ වගේම රාණි දෝජිත මතීෂ නෙතාසා කියන මෙන්න මේ දරුවන්ට ත්‍රිවිධරත්න ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ දරුවන් හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ ආදරණීය දරුවන්ට දෙමව්පියෝ දෙපළටත් මේ ජීවිතයේ තමන්ගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කරගෙන සසර ජීවිතයේ සම්පූර්ණ කරගන්නට මේ උතුම් ධර්ම දානමේ පින හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම පන්සල පාර දීයා කඩුව ලිපිනෙහි පදිංචි ආර්.පී. පුණ්‍යවතී මහත්මියතුළු දරුවන් පිරිස තවත් දායකත්වයක් දරනවා. එයත් බලාපොරොත්තු වෙනවා මීට වසර 10කට පෙර මිය ගිය අයිරන් ගමගේ ආදරණීය ස්වාමි පුරුෂයාටත් පියතුමන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට. එමනම් ඒ ආදරණීය ස්වාමි පුතුණුවන් ප්‍රධාන එමනතන් ඒ පියාණන්ට මේ උතුම් පුණ්‍ය ධර්මයේ බලයෙන් පරලෝකීය වශයෙන් සුවපත් වේවා. එයත්ගේ පරලෝකීය ජීවිතය සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන ගමන් පුණ්‍යවතී මහත්මියතුළු දුදරුවන් පිරිසට අපි මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා. ඒ වගේම බකමූණ යාය 6 අංක 1 නිවසේ පදිංචි පොඩිමෙණිකේ විජේරත්න මහත්මියතුළු දුදරුවන් පිරිස දායකත්වයක් දරනවා. අදට 75 වන ජන්මදිනයේ සමරන එච්.එම්. විජේරත්න ආදරණීය ස්වාමි පුතුණුවන්ටත් එහෙම නැත්නම් ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ඒ ස්වාමි බිරිඳත් දුදරුවන් පිරිසත් ප්‍රාර්ථනා කරනවා. එමනම් 75 වෙනි ජන්මදිනයේ සමරන එච්.එම්. විජේරත්න ආදරණීය ස්වාමි පුතුණුවන්ට එහෙම නැත්නම් ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමන්
පොඩිමෙනකේ විජේරත්න මහත්මයතුළු දූ දරුවන් හැම දෙනාටම අපි මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. එවගේම ජායල ඒකල පදිංචි net ශ්‍රාවක පිරිසක් අද තවත් දායකත්වයක් දරනවා. එතකොට බලාපොරොත්තු වන සම්බන්ධව හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබීමටත් එවැගේම උතුම් ධර්මාවබෝධයේ වේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරනවා. එමනම් ඒ ඇත්තන්ටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමින් අද රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලෙන් ඔබ හැම දිනාටමත් අපි ආශිර්වාදයේ කරනවා. නැවතත් අපි මතක් කරනවා එළඹෙන ඉරුදින එමනත සැප්තැම්බර් මාසේ 8 වන ඉරුදින කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ අපි මාසික සදහම් වැඩසටහන මෙවරත් අපි ආරම්භ කරනවා. හැම කෙනෙක්ම පෙරවරු 8:30 සිට පස්වරු 3 දක්වා පැවැත්වෙන මේ උතුම් සදහම් භාවනාමය වැඩසටහනට හැම දිනාම සම්බන්ධ වෙන්නේ කියන කාරුණික ඉල්ලීමත් සිහිපත් කරමින් අපි අද දේශනාව නිමාවටපත් කරනවා. රැස් කරගත්තා වූ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානෙ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රැස් කරගත්තා වූ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් මට මේ භාග්‍යවතුන් වහන්සේගේ ලෞතුරු ශ්‍රී සද්ධර්මිය අඩුවක් පාඩුවක් නැතුව ගන්වන මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ සීල කුසල් අනුමෝදන් වේවා. එතුමන් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලබත්වා. ඒ වගේම සුජීවත්ව සිටින මාගේ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. මියගිය මාගේ පියාණන්ට පරලෝකීය වශයෙන් සුවපත් වේවා. මා පැවිදි කළ මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනක් වෙනුවෙන් උපකාර කළ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියුපසින් උපස්ථාන කරන දායක කාරකාදී හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා. ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ උතුම් කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.